ප්‍රථම ඉන්දේ ක්‍රියාපුවාද මෙරටේ දෛනික වැඩිම කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාව ගත වූ 24 වෙනි වාර්තා වුණා ඒ අනුව ආසාදිතින් 1716 දෙනෙකු හඳුනාගත් බවයි වසංගත රෝග විද්‍යාවට සඳහන් කළේ මේ අතර අද පස්වරු වන විට නව කොවිඩ් ආසාදිතින් 1228 දෙනෙකු වාර්තා වී තිබෙනවා ඒ දින මෙරටින් කොවිඩ් ආසාදිතින් 1716 දෙනෙකු හඳුනා ගැනුණා. එය මෙතෙක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ වැඩිම දෛනික ආසාදිතින් සංඛ්‍යාවයි. ඒ දින හඳුනාගත් ආසාදිතින් අතුරින් වැඩිම පිරිසක් වාර්තා වී තිබුණේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 375ක්. ඊට අමතරව ගම්පහින් 247ක්, කළුතරින් 158ක්, මහනුවරින් 84ක්, කුරුණෑගලින් 108ක්, ගාල්ලෙන් 138ක් ලෙස ආසාදිතින් වාර්තා වුණා. ඊයේ දිනේ දිවයිනේ දිස්ත්‍රික්ක आसादितीन वार्ता वो बाबाई कोविड 19 पैतरी में वैक्सीन में जाति का क्रियान्वित मध्यस्थानीय संधान कले इधर सारे यानो नव दिने कपे कर्तुलिन सागतु होगी पसुगे दिन कहीं पे मा पे कटे होगी दहास के ताबी का प्रमाण या दिन पता हम हमें ना एवा गे में दिन पता हम हमें ना होगी प्रमाण दिने दिन यंग किसी विधेय की वैडी भी मक कपे तक की न पुलवां में कोविड धान वे तत्व में अवस्था वे भी अपे कटतुल व्याप्त वे न एवा ही रसे की न प्रभेद या अनु किता सीग्रेन वेगेन මෙරට කොවිඩ් මරණ නවයක් පිළිබඳ තොරතුරු වාර්තා වුණා. මේ අවස්ථාවේදී කොවිඩ් දහනවේ රෝගීන්ගේ රෝග ලක්ෂණ සහිත අය ප්‍රතිශතයේ වැඩිවීමක් ඒ වගේම තරුණ වයසේ අයගේ අවුරුදු 60ට අඩු අයගේ රෝග ලක්ෂණ සහිතව අපිට වාර්තා වෙන රෝගීන් ප්‍රමාණය වැඩි ඒ රෝගීන්ට ලබා දිය යුතු ඔක්සිජන් ප්‍රතිකාර දැඩි සත්කාර ප්‍රතිකාර වල යම්කිසි විදියක අවශ්‍යතාවයේ වැඩිවීමක් දකින්නවා. ඒ දින මෙරටින් කොවිඩ් මරණ සංඛ්‍යාව 427ක්
වෛරසය ආසාදනය වීම හේතුවෙන් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද ආනන්ද අලුත්ගමගේ මහතා ස්වයං විරෝධහණයට ලක් වී තිබෙනවා. ඔහු සිය Facebook දිනුම ඔස්සේ සටහනක් තමමින් ප්‍රකාශ කර ඇත්තේ තමුල් ආරක්ෂකංශයේ පොලිස් නිලධාරීවරයෙකුට සහ රේතුරන් දෙදෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බවයි. සිය ආරක්ෂකංශයේ පොලිස් නිලධාරීවරයෙකුට වෛරසය ආසාදිත බවට තහවුරු වීමෙන් පසු මහින්ද ආනන්ද අලුත්ගමගේ මහතා සහ පවුලේ සමාජිකයන් නිවසේ ස්වයං විරෝධහණයට ලක්ව තිබුණා. අනතුරුව සිදු කළ PCR පරීක්ෂණ වලදී ඔහුගේ රේදුරන් දෙදෙනෙකු ආසාදිතින් බවට හඳුනාගෙන ඇත්තේ කෙසේ වෙතත් තම සහ අනෙක් කිසිවෙකුට වෛරසය ආසාදින වී නොමැති බවට එම පරීක්ෂණ වලින් පෙන්නුම් කර ඇති බවයි කෘෂිකර්ම අමාත්‍යවරයා සිය Facebook ගිණුමේ ප්‍රකාශ කර ඇත්තේ. එහෙත් දෙවන PCR පරීක්ෂණයක් සිදු කරන තෙක් සියලු දෙනා නිවසේ නිරෝධහණයට ලක්වන අතර අමාත්‍යංශ කාර්ය මණ්ඩලයේද පසුගිය සිකුරාදා සිට නිරෝධහණයට ලක්ව සිටින බවයි ඔහු සඳහන් කළේ. අමාත්‍යවරයා දැනුම් දෙන්නේ තමගේ ආරක්ෂකංශ සමාජිකයන් හෝ කාර්ය මණ්ඩලයේ කිසිවෙකු පසුගිය 27 වෙනිදා සිට හමු වූයේ නම් ස්වයං නිරෝධහණයට ලක්වන ලෙසයි. දිස්ත්‍රික්ක හතරක පොලිස් බල ප්‍රදේශයක් සහ ග්‍රාම නිලධාරී වසම් හතක් අද උදේ 6 සිට හුදකලා කර ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවෙන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා. ඔහු කියා සිටියේ කොළඹ දිස්ත්‍රික්කයේ පිළියන්දල පොලිස් බල ප්‍රදේශය, කළුතර දිස්ත්‍රික්කයේ පානදුර දකුණ පොලිස් බල ප්‍රදේශයේ වලන උතුර, වැකඩ උතුර, කිරිබේරිය, මාළමුල්ල, නැගිනහිර යන ග්‍රාම නිලධාරී වසම් මෙලෙස හුදකලා කර ඇති බවයි. එමෙන්ම ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ත්‍රිකුණාමලය පොලිස් බල ප්‍රදේශයේ ඔස්සේල් සහ උප්පුවැලි පොලිස් බල ප්‍රදේශයේ संपूर्ण ඉන්දියාව මෙච්චර ගැටලුවකට මුහුණ දීලා තියෙනකොට අපි දැන් ඉන්දියාවත් එක්ක කොරන්ටයින් බිස්නස් එකක් කරන්න පටන් අරන් තියෙනවා. දැන් මේක
මීට මාසයකට විතර ඉස්සෙල්ලා නිකුත් වෙනකොට අපි මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් අහුවාම ඒක සම්බන්ධයෙන් කිසිදු උත්තරයක් දුන්නේ නැහැ. සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයාට සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයට ඉන්දියානු ගුවන් මගීන් ලංකාවට එන එක සම්පූර්ණයෙන් නවත්තන්න කියලා. නමුත් අද දවස වෙනකොටත් අපිට වාර්තා වෙනවා තවම අපි ඉන්දියාව සඳහා ගුවන් ගමන් සංචරණ සීමාවන් පනවලා නැහැ කිසිවක් කියන්නේ. මෙතර පුත්කලින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ සියලු මහජන සේවාවන් යලි බැරන් දිරිතුරු අතීත වීමට තීරණය කර ඇති බව එම දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජෙනරාල් වියානි ගුණතිලක මහතා ප්‍රකාශ කළා. කොවිඩ් 19 වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා ඉදිරිපත් කර ඇති මාර්ගෝපදේශ අනුව ජනතාව එක්රැස් වීම වැළැක්වීම සඳහා එම තීරණය ගත් බවයි ඔහු ප්‍රකාශ කළේ. ඒ අනුව පුත්කලින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය සහ සියලු සෙසු පළාත් කාර්යාලය යලි බැරන් දිරිතුරු වසාදමා තිබෙනවා. जनता कोविड वायरस से संबंध में निजी अवधान नोमति कटेतु मेरट इंडिया मटमें पलि बब सिटी सप्त वैद्य पद्मा गुणरत् महत्व पवसन का කෝවිඩ් ආසාදිත රෝගීන් සීග්‍රයෙන් ඉහළ යාමක් පවතිනවා. මේ සීග්‍රයෙන් ඉහළ යාමක් එක්ක රෝහල්වලට සහ ආයතනවලට ඇතුළත් වන රෝගීන් ප්‍රමාණය සීග්‍රයෙන් ඉහළ යාමක් පවතිනවා. මේ යන වේගයට වැඩි වෙන්න ගියොත් ඕනෑම සෞඛ්‍ය පද්ධතියකට එක පාර්ශ්ව විශාලම රෝගීන් ප්‍රමාණයක් ඇතුළු වුණොත් ඒ සෞඛ්‍ය පද්ධතියට දරන්න බැරි වෙනවා. ඒ අනුව දැන් අපි ඒ සෞඛ්‍ය පද්ධතිය සම්පූර්ණයෙන්ම පිරෙන අවස්ථාවට ඉතාමත්ම ළඟා වෙලා තියෙනවා. ඒ අනුව රෝගියෙක් අඳුනා ගත්තහම ඔබට සමහර විට සුව සැරිය වාහනයක් ඒමට ප්‍රමාද විය හැකියි. ඔබට සමහර විට රෝහලක අඳක් ලබා ගැනීමට තියෙන අවස්ථාව ප්‍රමාද විය හැකියි. ඒ වගේම බලන එක්කෙනෙකුට පේන ඉන්දියාවට කුමක්ද උනේ කියලා. ඉතින් සම්පූර්ණයෙන්ම අපිට ඊළඟ සුමාන 2-3 ඇතුළත ඉන්දියාවේ තත්ත්වයට අනිවාර්යෙන්ම යන්ත වෙනවා. අපි මේ සම්බන්ධව හරි කට්ටියක් විදියට සමාජයක් විදියට ජාතියක් විදියට එක පිළිවෙතකට අනුගත වෙලා මේ රෝගය පාලනය කිරීමට තීරණය කරේ නැත්නම් අපි අනිවාර්යෙන්ම ඉන්දියාවේ තත්ත්වයට යොමු වෙන්න වෙනවා. කොළඹ මම හිතන්නේ ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලිය ගියා සහ ඊට කලින් කොළඹ මේ රෝගේ පැතුරුණා. ඒ නිසා මට හිතෙනවා කොළඹ රෝග ඝනත්වය අපි හිතපු තරම් වැඩි වෙන්නේ නැහැ. සමහර විට එකනිද්දා වෙනකොට කොළඹ රෝගී ඝනත්වය ඉතාම වැඩි වෙන්න පුළුවන්. එහෙම වුණොත් ওই සංචාරක සීමා වගේ දේවල් කොළඹටත් දාන්න වෙයි. දැන් අපි දැක්කා පළවෙනි සහ දෙවන රැළලය තියෙනකොට මියගිය වැඩි දෙනෙක් රෝගී කොවිඩ් එකෙනක තිබ්බා විතරයි. ඒගොල්ලෝ කොහොමදක් ඉතාම අසාධ්‍ය රෝගීන් පිළිනු අය. දැන් උදාහරණයක් හැටියට හෘදේ වස්තු ඉතාම නරක තත්ත්වයේ තිබ්බා අය. ඉවක්ගඩු වල ක්‍රියාකාරී ඉතාම අඩු වෙච්ච අය. එහෙම නැත්නම් පෙනහළු වල තත්ත්ව ඉතාම භයානක ලෙස දුර්වල වුණු අය. ඒගොල්ලෝ කොවිඩ් රෝගේ නෙවෙයි නිකන් නියුමෝනියාවක් හැදුනත් මිය යාමේ ලොකු හැකියාවක් තිබ්බා. නමුත් මේ පැල්ලේදී අපි දකිනවා තරුණ අය කිසිම රෝගයක් නැහැ. මේ ඊයේ හවසත් හොඳට හිටපු කට්ටිය අද ඇවිල්ලා සසන ප්‍රසව අපහසුතා ඇවිල්ලා මරණය පස්සේ. එතකොට මේ මට කිසි අසනීපයක් නැහැ. මම හොඳ ෆිට් මිනිස්සෙක්. මට මේක හැදුනට බයක් වෙන්න දෙයක් නැහැ. එහෙම කතාවක් මේ පාර නැහැ. මේ ඕනෙම නිරෝගී පුද්ගලයෙකුට මේ තුන්වෙනි රැල්ලේ හැදෙන වෛරස් ප්‍රභේදයෙන් හැදුණු අයෙකුට මරණය පස්සේ ඉන්න හැකියාවක් තියෙනවා.